හැම කෙනෙක්ම පිළිගන්නවා slfuture.lk YouTube channel එකට. ඉතින් අදත් සුපුරුදු විදිහම අරන් ඉන්නේ bike review එකක්. ලංකාවේ මේ වෙනකොට 150 category එකෙන් bikes කිහිපයක් බලා ගන්න පුළුවන්. Pulsar එක නැත්නම් Pulsar 150 versions කිහිපයක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වෙනකොට ලංකාවේ Pulsar ලගේ කාණ්ඩ කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ DTSI, ඒ වගේම AS, RS, NS සහ LS කියලා main variant කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කලින්ම කිව්වා 150 කාණ්ඩෙත් bikes කිහිපයක්ම වෙනවා ලංකාව බලා ගන්න පුළුවන් කියලා. ඉතින් අදත් අරන් ආවේ ඒ වගේ බයික් එකක්. ඉතින් මේ බයික් එක අරන් ඉන්න හේතුවක් තියෙනවා. මෙතනින් එහාට පොඩ්ඩක් කරන්න හිතුවා ලංකාවේ තියෙන බජට් බයික්ස් කියන. මොකද මේ වෙනකොට තියෙන කැටගරීස් එක යම්කිසි මිල ගණන් වලින් වැඩි බයික් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වගේ බජට් බයික් ගැනත් අනිවාර්යෙන් කරන්න හිතුවා slfuture.lk YouTube channel එකෙන්. ඉතින් අද අරන් යනවා තියෙන 150 කාණ්ඩේ පොඩ්ඩක් ප්‍රයිස් එකෙන් අඩු බයික් එකක්. නැත්තම් අලුතෙන් ආව බයික් එකක්. 150 නියෝන් බයික් එක නැත්නම් Pulsar 150 නියෝන් බයික් එක. ඉතින් අද කතා කරන්න හදන්නේ මේ බයික් එක ගැන. ඉතින් මුලින්ම කියන්න පුළුවන් මේ බයික් එක අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන කලර්ස් තුනකින්. ඒ තමයි නියෝන් yellow, නියෝන් red සහ නියෝන් silver කියන කලර්ස් තුන. ඉතින් මේ කලර්ස් තුන තමයි මුලික අපි මේ බයික් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. බොඩි ටයිප් එක විදිහට ස්පෝර්ට් කමියුටර් කියන ටයිප් එකේ තමයි නැත්නම් ඒ කැටගරියෙන් තමයි මේ බයික් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි මෙතනින් එහාට අද කතාරමු බජාජ් Pulsar 150 නියෝන් බයික් එක ගැන හැම දෙයක්ම. මෙතනින් එහාට මේ බයික්ේ හැම ෆීචර්යක්ම හැම දෙයක් ගැනම කතා කරමු මේ ෆියුචර් එකේ. ඉතින් මුලින්ම බයික් එක ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් බජාජ් Pulsar 150 නියෝන් බයික්ේ ඩිසයින් එක ගැන පොඩ්ඩක් විශේෂයෙන් කතා කරන්න පුළුවන්. මම කිව්වා මේක රිලීස් වෙන්නේ මූලික කලර්ස් තුනක්. ඒ තමයි නියෝන් රෙඩ්, yellow සහ silver කියන කලර්ස් තුන. ඉතින් අපිට මේ වගේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. වගේම මෙන්න මෙතනදි අපිට මේ කවුලින් එකේදී පොඩි දැලක් බලා ගන්න පුළුවන් බයික් එකේ වේරියන්ට් එකට අදාළව. ඉතින් කලයකින් කලයකට මේ දැලේ කලයකට වෙනස් වෙන එක රෙඩ් සහ රෙඩ් silver සහ yellow කියන කලස් තුනෙන් තමයි මේ දැලත් වෙනස් වෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ කියන බයිකේ සීට් එක ගැන. ඉතින් තනි සීට් එකේ තමයි මේ බයිකේ සීට් එක ඩිසයින් වෙන්නේ. ලුක් ඇන් ෆීල් එක අනුවත් බයිකේ සීට් එක ටිකක් කම්ෆර්ටබල් සීට් එකක් කියන්න පුළුවන්. ඉතින් දුර ධාවනයේ සහ ඕනම පාරක ධාවනයේදී රයිඩර්ට තියෙන අපහසුතාවය කියන දේ ගොඩක් අඩු බයිකයක් විදිහට මේ කියන බයික එක හඳුන්වන්න පුළුවන් මේ තියෙන සීට් එකේ ඩිසයින් එකත් එක්ක. ඉතින් අපිට මේ සීට් එකේ ඩිසයින් එකත් එදින හඳුනන්න පුළුවන්. ඒ වගේම සීට් හයිට් එකත් ගොඩක් උස සීට් හයිට් එකක් නෙමෙයි. ඉතින් අපි ඩිමෙන්ෂන්ස් ගැන වීඩියෝ එක ඉස්සරහට කතා කරමු. ඉතින් අපිට සරලව මේ බයික් එකේ මේ ස්පෙක්ස් ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එකේදී අපිට self start වගේම kick start එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට මේ බයිකේ ඩිසයින් එක සහ මේ කියන ෆීචර්ස් ගැන කතා කරමු. අපි ඊට පස්සේ මේ බයික් එකේ එන්ජින් එක කතාන්න පටන් ගමු. සුපුරුදු විදිහටම අපි මේ බයිකේ එන්ජින් එක කතාන්න පටන් ගමු. බජාජ් Pulsar. ඉතින් මේ බයික් වලට සුපුරුදු DTSI ටෙක්නොලොජියකින් තමයි මේ බයික්ේ එන්ජින් එක ඩිසයින් වෙන්නේ. ඉතින් ට්වින් ස්පාර්ක් එන්ජින් එකක් භාවිත වෙනවා මේ බයික් එකේදී. ඒ වගේම 5 ස්ට්‍රෝක් සිංගල් සිලින්ඩර් 2 වෙල්. ඒ වගේම සිලින්ඩර් කැපැසිටි එකක් 249.5ක සිලින්ඩර් කැපැසිටියක් අපිට මේ බයික්ේ බලා ගන්න පුළුවන්. එතින් එහාට මේ බයික් එකේ කූලින් එක හතරවත් එයා කූලින් සිස්ටම් එකක් තමයි මේ බයික් අපිට භාවිත වෙන්නේ. ඒ වගේම අපි මේ බයික් එකේ පවර්ස් ගැන කතා කරද්දී මැක්සිමම් පවර් එක විදිහට බ්‍රේකින් හෝස් පවර්ස් 14ක් බලා ගන්න පුළුවන් මැක්සිමම් RPM එක 8000 දී. ඉතින් ඒ වගේම මැක්සිමම් ටෝක් එක ගැන කතා කරද්දී 13.4ක ටෝක් එකක් බලා ගන්නත් පුළුවන් මේ බයික් එකේදී 610 RPM එකේදී. ඉතින් අපිට මේ බයික් එකේ එන්ජින් එකේ ස්පෙක්ස් ගැන මේ විදිහට කතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට මේ බයික් එකේ බ්‍රේකින් සිස්ටම් එක සහ සස්පෙන්ෂන් ගැන කතා කරමු. ඒ වගේම බජාජ් Pulsar 150 නියෝන් බයික් එකේ ගිය බොක්ස් එක ගැන කතා කරද්දී අපිට 5 ස්පීඩ් ගිය බොක්ස් එකක් බලා ගන්න පුළුවන් මේ බයික් එකේදී. ඒ වගේම චේන් එක හරහා තමයි මේකේ ෆයිනල් ඩ්‍රයිව් සිද්ධ වෙන්නේ. ඒ වගේම ක්ලච් එකත් බෙට් මල්ටිප්ලේට් ඩිස්ක් ක්ලච් එකක් තමයි අපිට මේ බයික් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ බයික් එකේ ගිය බොක්ස් එක ගැන හැම කතා කරද්දී අපි එහෙම මේ බයික් එකේ බ්‍රේකින් සිස්ටම් එකේ පැත්තට අපිට ඉස්සරහා විතරයි මේ බයික් එකේ අපිට ඩිස්ක් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ.
මිලිමීටර්ස් 240ක ඩිස්කයක් තමයි අපිට ඉස්සරහ රෝදෙර බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රිය පැත්තට යනකොට අපිට මිලිමීටර්ස් 130ක ඩ්‍රම් බ්‍රේක් එකක් තමයි අපිට මේ බයිකේ බ්‍රේක් සිස්ටම් එක සම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඉස්සරහ ඩිස්කයක් වගේම පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් එකක් තමයි භාවිත වෙන්නේ. 150 කැටගරියේ බයික් එකක විදිහට තියෙන පව එකත් හැටියට මේ බයික් එකේ බ්‍රේකින් පර්ෆෝමන්ස් යම් තාක් දුරට හරි හොඳ තත්ත්වයක බලා ගන්න පුළුවන් මේ කියන බ්‍රේකින් සිස්ටම් එකත් එක්ක. ඉතින් අපිට බයිකේ බ්‍රේක් සිස්ටම් එක ගැන එහෙම කතා කරන්න පුළුවන්. අපි එහෙමම බයිකේ සස්පෙන්ෂන් පැත්තට බයික් එකේ අපි සස්පෙන්ෂන් කතා කරමු. අපිට ඇන්ටි ෆ්‍රික්ෂන් බුෂ් තමගම ටෙලස්කෝපික් ෆෝක්ස් බලා ගන්න පුළුවන් මේ බයිකේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන් විදිහට. ඒ වගේම රියර් සයිඩ් යනකොට අපිට 5 ස්ටෙප් ඇඩ්ජස්ටබල් නයිට්‍රෝෂොක් සොකට් ඇබ්සෝබර් දෙකක් අපිට බලා ගන්න පුළුවන් මේ බයිකේ රියර් සස්පෙන්ෂන් විදිහට. ඉතින් අපිට මේ බයිකේ සස්පෙන්ෂන් ගැන සරලවම විදිහට කතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට මේ බයිකේ ටයර් සයිසස්, වීල් සයිසස් ගැන කතා කරමු. බජාජ් පල්සර් 150 නියෝන්. ඉතින් මේ බයිකේ අපි ටයර්ස් ගැන කතා කරමු. ටයර් එක සහ වීල් එක ගැන. අපිට ෆ්‍රන්ට් සයිඩ් එකේ ටයර් විදිහට 80-100 කියන සයිස් එක වගේම රියර් සයිඩ් එකේ ටයර් විදිහට 190 කියන සයිස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි වීල් එක ගැන කතා කරද්දී අපිට ඩුවල් සයිඩ් නැත්නම් රියර් සහ ෆ්‍රන්ට් කියන ටයර්ස් දෙකම 17 ඉන්ච් වීල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇලෝ වීල් එකක් තමයි භාවිතා වෙන්නේ. ඒ වගේම සයිඩ් දෙකේම නැත්නම් ෆ්‍රන්ට් සයිඩ් සහ ඩුවල් සයිඩ් ටයර්ස් දෙකම ටියුබ්ලස් ටයර්ස් ඉඳන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට බයික් එකේ ටයර් එක සහ වීල් එක ගැන මෙතන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු මේ බයික් එකේ ෆුවල් ටැංක් එක, ටොප් ස්පීඩ්, මයිලේජ් සහ ෆුවල් සප්ලයි සිස්ටම් ගැන. ඉතින් ඒ ගැන කතා කරද්දී ෆුවල් සප්ලයි සිද්ධ වෙන්නේ කාබුලේටර් එක කරා. ඒ වගේම ෆුවල් ටැංක් කැපැසිටි විතර පල්සර් 150 නියෝන් බයික් එකේ අපිට ලීටර්ස් 15ක ෆුවල් ටැංක් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මයිලේජ් කතා කරද්දී දල වශයෙන් නැත්නම් ආසන වශයෙන් ලීටර් එකකින් කිලෝමීටර් 55ත් 65ත් අතර දුර දල වශයෙන් ගමන් කරන්න පුළුවන්. වගේම ටොප් ස්පීඩ් එකත් පැඩ කිලෝමීටර් 110ත් 115ත් ආසන වශයෙන් නැත්නම් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ බයික් එකේ ඒ දේවල් ඒ විදිහට කතා කරන්න පුළුවන්. වගේම විශේෂයෙන් කියන්න ඕන බජාජ් පල්සර් 150 නියෝන් බයික් එකේ පැඩ කිලෝමීටර් 0 ඉඳන් පැඩ කිලෝමීටර් 60 දක්වා පිකප් එකක් ගන්නත් තප්පර 6කටත් අඩු කාලයකදී අපිට බලා ගන්න පුළුවන් මේ බයිකේ ප්‍රොෆෝමන්ස් විදිහට. ඉතින් අපිට බයික් එකේ මේ දේවල් සරලව මේ විදිහට කතා කරන්න පුළුවන්. ඉතින් තවදුරටත් අපි බයිකේ විස්තර ගැන ඉස්සරහ කතා කරමු. ඒ වගේම මම වීඩියෝ පටන් ගද්දී කිව්වා ඩිමෙන්ෂන්ස් ගැන වීඩියෝ එකේ ඉස්සරහ අපි කතා කරමු කියලා. ඉතින් ඒ ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. අපිට මේ බයිකේ සීට් හයිට් එක විදිහට මිලිමීටර් 785ක් බලා ගන්න පුළුවන්. ඉතින් තරමක් උස අඩු සීට් හයිට් එකක ඉඳලා හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් හයිට් එක 5ක සහ ඊට අඩු වුණාට ප්‍රශ්නයක් නැති වුණත් ඒ මට්ටම යන කෙනෙක් වුණත් මේ බයිකේ පහසුවෙන් රයිඩ් කරන්න පුළුවන්. ඒ වගේම අමතර ඩිමෙන්ෂන්ස් කීපයක් ඩිස්ප්ලේ එක සහ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරද්දි මිලිමීටර් 165ක ක්ලියරන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන් බජාජ් පල්සර් 150 නියෝන් බයික් එකේ. මේ බයික් එකේ ඩිමෙන්ෂන්ස් ගැන අපිට ඒ විදිහට කතාන්න පුළුවන්. අපි එහෙම කතා කරමු මේ බයික් එකේ ලයිටින් සිස්ටම් එක ගැන. ඒ ගැන කතා කරද්දි අපිට හෙඩ්ලයිට් විදිහට හැලොජන් පයිලට් හෙඩ්ලැම්ප් එකක් අපිට බජාජ් පල්සර් 150 නියෝන් බයිකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ටේල් ලයිට් විදිහට LED ටේල් ලයිට් එකක් වගේම ටර්න් ලයිට් විදිහට අපිට බල්බ් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ බයික් එකේ ඩිමෙන්ෂන් සහ ලයිටින් සිස්ටම් එක ගැන සරලවම මේ විදිහට කතා කරන්න පුළුවන්. අපි මෙතනින් එහාට මේ බයික් එකේ මීටර් පැනල් එක ගැන කතා කරමු. ඉතින් මේ පැත්තට ගිහිල්ලාම මීටර් පැනල් එක ගැන කතා කරමු. හරි, අපි මෙතනින් එහාට බජාජ් පල්සර් 150 නියෝන් බයික් එකේ අපි හෑන්ඩල් ගැන කතා කරමු. මුලින්ම අපි වන් පැත්තෙන් පටන් ගමු. අපිට මේ පැත්තෙන් අපිට හෙඩ්ලයිට්, පාස් ලයිට් ස්විච් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ලෝ බීම්, හයි බීම් ස්විච් එක, ඒ වගේම ටර්න් ලයිට් ස්විච් එක, ඊටත් පල්ලෙහෙන් බයික් එකේ හෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම හෑන්ඩල් එක ගැන කතා කරද්දී අපිට ක්ලිප් ඔන් හෑන්ඩල් එක තමයි බයික් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊටත් අමතරව මේ මැද්දෙන් අපිට කීබෝඩ් එක බලා ගන්න පුළුවන්. අපි එහෙම එමු දකුණු අත පැත්තට. අපිට රන් ඔෆ් ස්විච් නැත්නම් එන්ජින් කිල් ස්විච් එක බලා ගන්න පුළුවන්. ඊටත් පල්ලෙහෙන් බයික් එකේ සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා මතක් කරනවා. සෙල්ෆ් ස්ටාර්ට් වගේම බයිකේ කික් ස්ටාර්ට් එකකුත් මේ බයික් එකට බලා ගන්න පුළුවන්. ඉතින් හෑන්ඩල් එක ගැන අපිට සරලව ඒ විදිහට කතා කරන්න පුළුවන්. අපි ඊළඟ කතා කරමු මේ බයික් එකේ මීටර් පැනල් එක ගැන. අපි මෙතනින් ඉහළ කතා කරමු බජාජ් පල්සර් 150 නියෝන් බයික් එකේ මීටර් පැනල් එක ගැන. අපි මුලින්ම මීටර් එක ඔන් කරපු ගමන් මෙන්න මේ විදිහට ඉන්ඩිකේටර්ස් කිහිපයක් සහ මීටර්ස් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි ඉන්ඩිකේටර්ස් ගැන කතා කරද්දී මෙන්න මෙතනින් අපිට RPM ලිමිට් ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ටර්න් ලයිට් ඉන්ඩිකේටර් එකක්, ඒ වගේම න්‍යූට්‍රල් ඉන්ඩිකේටර් එකක්, ඒ වගේම හයි බීම් ඉන්ඩිකේටර් එක සහ බැටරි ඉන්ඩිකේටර් එක අපිට මේ විදිහට ඉන්ඩිකේටර්ස් වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම රීසෙට් බටන් එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඉන්ඩිකේටර්ස් ගැන එහෙම කතා කරන්න පුළුවන්. අපි එහෙම මේ බයිකේ මීටර් පැනල් එක සහ මීටර්ස් ගැන කතා කරන්න.
අපිට ඩුවල් මීටර් පැනල් එකක තියෙන මේ බයිකේ මීටර් පැනල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඇනලොග් මීටර් සහ ඩිජිටල් මීටර් කියන ඩුවල් මීටර් එක විදිහට අපිට RPM මීටර් එක තමයි මේ බයිකේ ඇනලොග් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපිට සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔඩෝමීටර්ස්, ට්‍රිප් මීටර්ස්, ස්පීඩෝමීටර්ස්, ෆුවල් ගේජ් මීටර්ස් සහ මේ කියන මීටර්ස් කිහිපෙම ඩිජිටල් මීටර්ස් විදිහට ඩිජිටල් මීටර්ස් තමයි අපිට බජාජ් පල්සර් 150 නියෝන් බයිකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සරලව බයික් එකේ මීටර් පැනල් එක, ඉන්ඩිකේටර්ස්, මීටර්ස් සහ හෑන්ඩ් ලෙග් ගැන අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. අපිට මේ බයික් එකේ සයිලෙන්ස් එක විදිහට වන් වේ සයිඩ් මවුන්ටන් සයිලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි කොහොම වුණත් එක්ස්ට්‍රා නෝට් එක චෙක් කරලා බලමු බයික් එකේ සවුන්ඩ් එක කොහොමද කියලා. චෙක් කරලා බලමු සවුන්ඩ් එක කොහොමද කියලා. අද වීඩියෝ එක අතරා බජාජ් පල්සර් 150 නියෝන් බයික් එකේ සීලම් ෆීචර්ස් ගැන. ඉතින් මම කිව්ව පටන් ගද්දිම බජාජ් පල්සර් DTSI, LS, RS, AS, NS කියලා මේන් වේරියන්ට් කිහිපයක්ම ආවා. ඉතින් ඒ වගේම මේ කැටගරිස් වෙන තමයි 150 කැටගරිස් බයික්ස් කිහිපයක් නේද එඩිෂන් විදිහට බයික්ස් කිහිපයක් රිලීස් වුණා. ඒකේ එකක් තමයි මේ නියෝන් බයික් එක. ඉතින් මේ වීඩියෝ එකදී මේ බයික් එක හැම ෆීචර් ගැනම කතා කරා. අනිවාර්යෙන් මේ වීඩියෝ එකදී ඔයාලට මේ බයික් එක ගැන හැම දෙයක්ම සරලව පැහැදිලිවම තේරුණා නම් මම හිතනවා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම බයිකේ ප්‍රයිස් ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕන. මේ අද වෙනකොට නැත්නම් අද වීඩියෝ එක රෙකෝඩ් කරන ෂූට් එක වෙන අද වෙනකොට ලංකා මුදලින් 349,950ක් වෙන මුදල් තමයි මේ බයිකේ අලෙවිවන්නේ. ඉස්සරහදී මේ ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමම වීඩියෝ හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම ෆියුචර් LK YouTube එක සබ්ස්ක්‍රයිබ් කරන්න. I3 වෙන පස්සෙටු ජයවා සේෆයි.